මං අද මේ සාකච්ඡාවක් සිද්ධ කරන්නේ අපේ රටේ වර්තමාන පොලිස්පතිතුමා පිළිබඳව යම්කිසි මතයක් සමාජගත වෙලා තියෙන නිසා. එක දෙයක් තමයි අපි දන්න කාලේ අපි බොහොම ළඟින් ආශ්‍රය නිශ්‍රය කරපු සහ මාතර දිස්ත්‍රික්කයේ දීර්ඝ කාලයක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා හැටියට කටයුතු කරපු සමේ අපි බොහොම හොඳින් දන්න කෙනෙක් වගේම බොහොම දක්ෂෙක්. ඒ වගේම යම්කිසි සේවාවක් අනර්ග සේවාවක් මේ රටට සිද්ධ කළා. ඒ වගේම අපරාධ පිළිබඳව බොහොම කාර්යසූරීව කටයුතු සිද්ධ කරපු කෙනෙක්. විවිධ අය විවිධ පුජ්‍යලයන් දිහා දකිනකොට බලනකොට විවිධ අඩුපාඩුකම් පේනවා. මේ රටේ තියෙන ස්වභාවය තමයි ඕනම කෙනෙක් පත් වුණාම ඕනම කෙනෙක් පත් කළාම ඒ පත් කරපු තැනැත්තාට ඒ කරන සේවාව හිත සතුටින් නිවැරදිව සත්භාවයෙන් කරන්න අපේ සමහරු ඉඩ දෙන්නේ නැහැ. තෙන්නකොන් මැදිතුමාගේ යම් යම් අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. මට තියෙන ප්‍රශ්නේ තමයි මේ රටේ මොකාගේ අඩුපාඩුකම් නැත්තේ කියන එක. කාගේ අඩුපාඩුකම් නැත්තේ? අපි දැන් මෙච්චර කාලයක් එක එක්කෙනාගේ අඩුපාඩුකම් කිය කිය හිටියා. හැබැයි අපි කිව්වට උන් හදාගත්තෙත් නැහැ. ඒ වගේම අපිත් තවම මේ රටේ කිසිම යහපත් මිනිහෙක් හදන්න හැදෙන්න ඕනේ කිව්වට එහෙම සිද්ධියක් වෙලා නැහැ. ඒ නිසා අපි පළමුවම මගේ ආශිර්වාදයත් ඒ වගේම මේ රටේ තියෙන මේ දුෂ්චරිත ඒ වගේම මේ රටේ තියෙන මේ මත්තුවදුර කුඩු ගංජා හසීස් ඒ වගේම අයිස් ආදී කොටගත් මේ ගම්මාන ගිලගත්තු මේ ගම්මානවල අහිංසක දරුවන්ට ඇතිවෙච්ච විපතෙන් මේ රට බේරගන්න කියන ඉල්ලීම තමයි අපි පොලිස්පතිතුමාගෙන් පළමුව ඉල්ලන්නේ. ඒ වගේම මෙහි මේ රටේ නීතිය ස්ථාපිත විය හැකි පොලිසියේ පිරිසිදු පොලිසියක් අපිට නිර්මාණය කරලා දෙන්න මේ රටේ පොලිසි ගත්තාම ඒවයි තියෙන්නේ අර පිට තියෙන ජරාවම තමයි. ඒ නිසා ඔබතුමාට විශ්වාසයෙන් පුළුවන් වේවි මේ සමස්ත පොලිස් පද්ධතියම නීතිගරුකව හදන්න පුළුවන් වේය කියලා හිතනවා. මොකද ඒකට ඔබතුමාට කාලය තියෙනවා. ජනාධිපතිතුමාගෙන් අපිට ඉල්ලීමක් කරන්න තියෙන්නේ මේ පත් කරපු පත්වීම මොකටද තාවකාලික පත්වීමක් කරේ? එතුමා සුදුස්සෙක් නම් එතුමා සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙනවනම් සුදුසුකමට අනුව නම් පොලිස්පති හැටියට පත් කරේ. ඒක මොකද්ද ඉස්සරහට විශේෂණාර්ථයක් දාලා වැඩ බලන කියලා කෑල්ලක් දැන්. ඉස්සරහට විශේෂණාර්ථයක් දාන වැඩ බලන. ඔය වැඩ බලන කෑල්ල කපලා පොලිස්පති කියන කෑල්ල විතරක් ඉතුරු කරලා පත් කරන්න. ඒක තමයි අපි ඉල්ලන්නේ. මේ රටේ විලිලැජ්ජ නැති වැඩක් තමයි ඒක. ඔය පහුගිය කාලෙත් මේ රජය යම් විදියක අගෞරවයට පත් උනේ මාස 3ට පත් කරා, මාස 6ට පත් කරා, සති 3ට පත් කරා. ඒ වගේ නිකන් නොමනා වැඩ නොකර මේ පොලිස්පතිතුමාව හොඳද නරකද කියලා බලන්න වගේම මේ මිනිස්සයට හදවතින් වැඩ කරන්න ඒ කාරණාව ඉෂ්ට කරලා දෙන්න එතුමා පොලිස්පති හැටියට පත් කරන්න කියන බලවත් ඉල්ලීම දකුණේ මහා සංඝරත්නය හැටියට අපි මේ ඉල්ලන්නේ. ඊළඟ කාරණාව තමයි පොලිස්පති පත් කරාම මේ රටේ අගරද ගුරුතුමාට තියෙන අසනීපෙ මොකක්ද? මොකද්ද ඒ අමාරුව? දැන් එතකොට අගරද ගුරු කියන දේමද දැන් ජනාධිපති කරන්න ඕනේ? අගරද ගුරු කියන දේමද කැබිනට් මණ්ඩලයේ කරන්න ඕනේ? අපි එතුමලත් එක්ක කිසිම තරහක් නැහැ. අපි බොහොම සාමදානයෙන් සහ සාවධානයෙන් අහගෙන ඉන්නවා. අපි බොහොම සමගියෙන් ජීවත් වෙන්න බලනවා.
බුදුදහම තියෙන රටකය අපි හැමෝටම සමගියෙන් ඉන්න පුළුවන් ය කියන අගරද ගුරුතුමා මේ වගේ ප්‍රකාශ කරලා එතුමන්ට තියෙන ගරුත්වය නැති කරගන්න එපා කියන ආයාචනය අපි කරනවා. මොකද අපේ සමහර සංඝයා වහන්සේලා ඉන්නවා අතින් අල්ලගෙන කුඩේ අල්ලගෙන අතුගාගෙන ඩීල් දාගෙන ඉන්න අය. අපිට තියෙන ප්‍රශ්නේ මේ රටේ ওই දලදා මහන්තට ගැහුවා. ඒ වගේම අරන්තලා භික්ෂු ඝාතනය කරා. සිය දහස් ගණන් ගම්මානවල කැපුවා. එතන සිංහල බෞද්ධ ද්‍රවිඩ කතෝලික මේ අයත් හිටියා. හැබැයි ඒ කාලේ මොකද දන්නේ නැහැ මේ වගේ ප්‍රකාශ කරේ නැත්තේ. මේ වගේ ප්‍රකාශ ඒව කාලෙත් කළා නම් හොඳයි නේද? ඒවටත් නඩුහබ දැම්ම නම් හොඳයි නේද? නඩුහබ දාලා අපිත් එක්ක ඒ ගමන ගියා නම් හොඳයි නේද? එහෙම නොකර එක ඒ තරම් හොඳ නැහැ නේද? මේ වෙලාවේ අපි පාස්කු ප්‍රහාරය පිළිබඳ ඔබතුමාලත් එක්ක හිටියා. ඒ වෙලාවේ මේ පල්ලි කෝවිල් ආරක්ෂා කර ගැනීම සඳහා අපි මේ පොලිසියත් එක්ක කටයුතු කරා. අපි ආරක්ෂක කමිටු පිහිටෙව්වා. අපි ඒ සඳහා කැප වෙච්ච කෙනෙක් හැටියට මම මේ කියන්නේ. කොන්දපණ ඇති කවුරු හරි ඉන්නවා නම් පත් කරපු පත් කිරීමක් තියෙනවා නම් ඒ පත් කිරීම පිළි අරගෙන පත් කරපු එකගෙන් වැඩ ගන්නයි අපිට ඕන වෙලා තියෙන්නේ. ඒක නිසා අපි මේ පත් වීම පිළිබඳව අපේ පිළිකුලකුත් නැහැ. අපේ විරෝධතාවයකුත් නැහැ. අපි සතුටුයි. අපි කියන්නේ පත් වෙච්ච පොලිස්පතිතුමාට ඉඳපු අයට වඩා හොඳින් වැඩ කරන්න අපි ආශිර්වාද කරනවා. කවුරු හරි එතුමට විරුද්ධව විරෝධතාව නඩුවක් එහෙම නැත්නම් වැරැද්දක් කළා තියෙන එයාට පුළුවන් මේටි ඉස්සෙල්ල නඩු දාන්න තිබ්බා. එහෙම කරගෙන කටයුතු සිද්ධ කරන්න අපිට කියන්න තියෙන්නේ පොලිස්පතිතුමා පත් වුණා නම් ඒක ස්ථිර පොලිස්පතිවරයෙක් හැටියට පත් කරලා එතුමන්ට ස්වාධීනව මේ පොලිසිය තුල කටයුතු සිද්ධ කරන්න අවකාශය සලසා දෙන්න කියන කාරුණික ඉල්ලීම තමයි ජනාධිපතිතුමාගෙනුයි අගරද ගුරුතුමාගෙනුයි අනිත් දෙවුන්ගෙනුයි කාගෙනුත් ඉල්ලන්නේ.